දැන් අද චිත්‍රපටය බලුවාම මොකද හිතුනේ? චිත්‍රපටය අද බලනකොට මේ අද බලන්න අපි කලින් ස්පෙෂල් ස්ක්‍රීන් එකක් තිබිලා දෙවෙනි පාය. බලනකොට කියන්නේ මම කරේ ඈන් කියන චරිතය. හැබැයි මට දැනුන්නේ නැහැ මම රංගපෑව කියලා. මට දැනුනේ මම සාවිත්‍රි වගේ. ඒ සාවිත්‍රි කියන කෙනාට දැනිච්ච ඒ එක්ස්පීරියන්ස් එකේ අද්දකීමේ වේදනාව හැමදේම මට දැනුණා වගේ මට දැනුණා. ඉතින් මං හිතනවා ඒක බලන ප්‍රේක්ෂකයන්ටත් ඒකේ විදිහටම දැනෙයි කියලා. මේ කීවෙනි චිත්‍රපටයද? පළවෙනි. හරි. දැන් එතකොට අපි හිතමු ඉසුරු වීරසිංහ ඇවිල්ලා මුලින්ම ආරාධනා කරාම චිත්‍රපටයට. මොකද හිතුනේ? මුලින්ම ඉස්සරහමඩ ආරාධනා කරේ වෙන චිත්‍රපටයකට. එතකොට මට රංගනය ගැන එහෙම කියන්නේ රංගනය කරන්න ඕනි කියලා ආසාවක් තිබ්බේ නැහැ. හැබැයි අපේ අම්මිගේ අක්කිගේ ආසාවේ ප්‍රතිඵලයක් තමයි මේ. ඊට පස්සේ මේ චිත්‍රපටය ගැන පිටපත දීලා මෙහෙම කියනකොට ආස හිතුණා කරන්න. හැබැයි මට එහෙම ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉස්සරහ නංගියෝ මේක මෙහෙම සරල චරිතයක් ඔයාලට කැමති විදිහට කරන්න. එහෙම ලොකුවට හිතන්න එපා කියලා. ඇත්තටම යාගෙන් ඒ ලැබෙන පුහුණුව දැනුම හැමදේම එක්ක හරිම සරල සමාන කතාවක් වෙයි කොතනක හරි ඔයාලගේ ජීවිතේ තැනක් මේ කතාව තුළ තියෙයි. ඉතින් එන්න අවිත් බලන්න නිමියෙක් එක්කද එන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. රණි වාහනේට වෙලා තනියම සින්දු අහනවා වගේ නෑ. මං 23:11 ගේම් එක ප්ලේ කර කර හිටියේ. මේක ප්ලේ කරද්දී අපේ සාමාන්‍ය දැනීමත් වැඩි වෙනවා වගේම තෑගි ගොඩක් දිනා ගන්න පුළුවන්. ඉතින් මං කියනවට 23:11 කෝල් එකක් දීලා මේ ගේම් එක ගහලා බලන්න. ඕගොල්ලොත් මං වගේම අනිවාර්යෙන් මේකට ඇඩික්ට් වෙනවා. දැන්ම ඔබේ ජංගම දුරකථනයෙන් 23:11 කෝල් එකක් ගන්න.